තායිවානයේ බැංකුවකින් ඩොල මිලියන 2.1 මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ ශලීල මුණසිංහ මහතා අද පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කළා. ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ඊයේ පස්වරුවේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝගයක් ලබාගෙන තිබුණා. ශලීල මුණසිංහ මහතා අද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ අමෙරිකානු ඩොලර් මිලියන 2.1 වංචා කිරීම සහ සාවද්‍ය පරිහරණය යන චෝදනාවලට අදාළවයි. තායිවානයේ ෆා ඊස්ටර්න් බැංකුවෙන් ඩොලර් මිලියන 2.1 මුදලක් ලංකා බැංකුවේ පෞද්ගලික ගිණුමක තිබී හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා. ෆා ඊස්ටර්න් ඉන්ටර්නැෂනල් බැංකුවේ පරිගණක පද්ධතියට අනවසරයෙන් ඇතුළු වී අමෙරිකානු ඩොලර් බිලියන 60කට අධික මුදලක් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක ගිණුම්වලට බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අපරාධ විමර්ශන කාර්යාංශය පසුගිය සතියේ විමර්ශනයක් ආරම්භ කළා. ෆා ඊස්ටර්න් ඉන්ටර්නැෂනල් බැංකුවෙන් ලංකා බැංකුවේ පෞද්ගලික ගිණුමට බැරූ මුදල් ලබා ගැනීමට පැමිණි එම ගිණුමේ හිමිකරු ජේසී නම්මුනි නැමැත්තා අත්අඩංගුවට ගැනුණේ පසුගිය සිකුරාදායි. අවස්ථා දෙකකදී මෙම මුදල් ගැනීම් කර ඇති අතර පළමු අවස්ථාවේ ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 30ක්. පසුව ලංකා බැංකු ගිණුමෙන් පෞද්ගලික බැංකුවක ගිණුමකට රුපියල් මිලියන 50ක් මාරු කර තිබෙනවා. පළමුව ලබාගත් මිලියන 30ක මුදල කොළඹ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක කාමරයකට ගෙන ගොස් බෙදාගෙන ඇති අතර එම අවස්ථාවේදී ශලීල මුණසිංහ මහතා සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට කරුණු වාර්තා කළා. අධිකරණය හමුවේ අනාවරණ වූයේ එම කාමරයට පැමිණි ඉන්දියා ජාතිකින් දෙදෙනෙකු 150,000ක මුදලක් රැගෙන දිවයිනෙන් පිටව ගොස් ඇති බවයි. මීට අමතරව පළමු අවස්ථාවේ ලංකා බැංකුවෙන් මුදල් ලබා ගන්නා විට ශලීල මුණසිංහ මහතා එම ස්ථානයට පැමිණ ඇති අයුරු CCTV කැමරාවලද සටහන්ව තිබෙනවා. සැකකරුවන් දෙදෙනා සතුව තිබී රුපියල් මිලියන 6ක මුදලක් සොයාගෙන ඇති අතර ඉන් මිලියන 2ක මුදලක් හමු වී ඇත්තේ මුණසිංහ මහතා සතුව තිබියදී. එම රුපියල් මිලියන 2ක මුදල උපයාගත් ආකාරය පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විමසූ අතර සැකකරුගේ නීතිඥයින් ඒ පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව අධිකරණයට දැනුම් දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේ මෙවැනි වංචා සිද්ධි දෙකක් පසුගිය කාලය තුළ වාර්තා වූ අතර මෙය අපකීර්තියක් බවයි. මේ හේතුවෙන් ආයෝජකින් රට කෙරෙහි අයහපත් ආකල්පයක් ඇති කරගන්නා බවද එම දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා ජාත්‍යන්තර පොලිසිය තායිවානයේ ෆා ඊස්ටර්න් බැංකු නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද දිවයිනට පැමිණීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. චොකාලියා යන අන්වර්ත නාමයෙන් හඳුන්වන ඉන්දියා ජාතිකයෙකුගේ මූලිකත්වයෙන් මෙම වංචාව සිදු කර ඇති බවට කරුණු අනාවරණ වී තිබෙනවා.